කොහොමද ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ ඉතින් සුපුරුදු විදියටම මගේ උදේ රාජකාරිය තමයි මේ කරන්නේ සාමාන්‍යයෙන් මම උදේට කෑම හදනවා ඉතින් සාමාන්‍යයෙන් රෝල්ස් ඉන්දියාප්ප වඩේ ඔය වගේ කෑම තමයි උදේට හදන්නේ ඉතින් මේ වගේ දවසක් ඉතින් මම අද ටිකක් එක රෝල්ස් වර්ගයක් එක් පොඩ්ඩක් වෙනස් කරලා හැදුවා අලුතෙන් කඩේවල් වලට දාන්න ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි කරලා ඒක පාඩුද බලාපද ඒ විදියට ඉතින් ඒකට පොඩ්ඩක් බලන්න තමයි මම මේ අත්තදා බලන්න තමයි මේ හදන්නේ. ඉතින් ওই විදියට ඕඩර්ස් ඉවර කරලා ඉතින් ඇත්තටම මේ විදියට හොඳයි. හැබැයි ගොඩාක් අය ඉතින් ගොඩාක් ලොකු මුදලකට කෑම කන්න කැමති නැහැ. මොකද අපි විතරක් නෙමෙයි අපි දැන් මේක රුපියල් 40ට කඩේට දැම්මට කඩවල් වලින් ඒක විකුණන්නේ තව රුපියල් 20ක් 15ක් වගේ තියාගෙන. එතකොට ගන්න එන කෙනාට මේක පාඩුද නැද්ද කියලා බලන්න ඕන අපි. ඉතින් ඒක නිසා ඒවත් සැලකිලිමත් වෙලා තමයි කඩේකට කෑම දානවා නම් ඔයා කරන්න ඕන. ඊට පස්සේ මම මේ දැන් හදන්නේ ලොකු කැරමල් පුඩින් එකක් හදන්න සාමාන්‍යයෙන් 30 දිනකට විතර අන්න පුළුවන් විදියට කැරමල් පුඩින් එකක් හදන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ළඟ එන නත්තර වෙනුවෙන් ඔයගොල්ලෝ මේ පුඩින් එක හදන්න ඉන්නවා නම් මම මෙතනදී 30 දිනකට බිත්තර 24ක් ගත්තා, සීනි ග්‍රෑම් 500ක් ගත්තා, ඒ වගේම කැරමල් එකට සීනි ග්‍රෑම් 250ක් ගත්තා, ඒ වගේම වැනිලා ගත්තා. අවශ්‍යම දේ තමයි ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන් ආට 4ක් වගේ සාමාන්‍ය ලීටර කේවා. එහෙම නැත්නම් ආට පුළුවන් අපි සාමාන්‍ය බොන කිරිපිටි පැකට් දෙකක් ගන්න. මම මෙතනදී හැදුවේ කිරිපිටි පැකට් දෙකකින්. මොකද මට ඒක හොඳ උකුවට ගන්න ඕන නිසා. ඒ වගේම මෙතනදී මම ග්‍රෑම් 400 පිටි පැකට් දෙකක් තමයි ගත්තේ. ඒ වගේම ඔයා මේකට වතුර කෝප්ප 8කින් තමයි කිරිපිටි ටික දිය කර ගන්න ඕනේ. ඔයාලට ඉතින් මිශ්‍රින් කප් ඒ වගේ දේවල් නැත්තම් සාමාන්‍යයෙන් අපි ගන්න පීරිසි කූට්ටම් වල තියෙන ඒ කප් එකකින් වතුර කෝප්ප 8ක් මන ගන්න පුළුවන්. මුලින්ම මම බිත්තර ටික මේ වගේ බීටරයකින් විස්ක් කර ගන්නවා. ඉතින් ඔයාලට විස්ක් එකකින් වුණත් ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලාව යනවා. අර පුළුවන් මේක බ්ලෙන්ඩර් එකේ වුණත් හදා ගන්න. බීටරයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. බ්ලෙන්ඩර් එකේ වුණත් මේක හොඳට හදා ගන්න පුළුවන්. මොකද මටත් මුලින් බීටරයක් නැති කාලේ මම මේ කැරමල් පුඩින් එක හැදුවේ බ්ලෙන්ඩර් එකේ. ඉතින් ඒකෙත් හොඳට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ අතරතුර කැරමල් එකත් හදා ගන්නවා. ඉතින් අද මම මේක ලොකු හට්ටියක තමයි හදන්නේ. ඉතින් ඒකට මේ වගේ පියන එහා හොඳට හට්ටිය වැහෙන පියනක් අරගෙන ඒක හොඳට මේ විදියට පිරිසිදු සර්වියට් එකකින් කවර් කර ගන්නවා. ඉතින් ඔයාලට ඒකට ෆොයිල් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසි දෙයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හුමාලය මේ සර්වියට් එකට උරා ගන්න නිසා අර පුඩින් එකට ඒ වතුර හුමාලේ වැටෙන්නේ නැහැ. ඊට පස්සේ කැරමල් එකත් හදාගත්තා. ඊට පස්සේ මම කරේ කිරිපිටි ටික හදා ගන්න එක. ඊට පස්සේ දෙකම එකතු කරලා සීනිත් එකතු කරලා සීනි ග්‍රෑම් 500ත් එකතු කරලා ඔක්කොම ටික හදා ගන්නවා. ඊට පස්සේ කැරමල් එකට සීනි ග්‍රෑම් 250ක් එකතු කර ගන්නවා. ඉතින් කැරමල් පුඩින් එක කියන්නේ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් පුඩින් එකක්. ඉතින් ඕන කෙනෙක්ට මුලින්ම ලොකු ක්වොන්ටිටි එකක් හදා ගන්න බය නම් සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් හදා ගන්න. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා පොඩි ප්‍රමාණයකින් හදා ගන්න එකක්. ඉතින් ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් කැරමල් එක තිත්ත වෙන විදියට නෙමෙයි, ටිකක් තිත්ත නැති වෙන විදියට ගන්න ඕනේ. මොකද නැත්තම් කැරමල් එක තිත්ත රසක් ආවතින් පුඩින් එක රස නැහැ. ඉතින් ඒක නිසා ලිප ළඟම ඉඳගෙන වතුර එකතු කරන්න අවශ්‍යත් නැහැ. ඕනනම් ඒ විදියට සීනි විතරක් දාලා කර කර ගන්න පුළුවන්. එහෙම නැත්තම් වතුර සාමාන්‍යයෙන් ටිකක් දාලා ඒ සීනියක වැහෙන ප්‍රමාණයට වගේ ටිකක් දාලා කැරමල් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදන භාජනයටම ඒ ටික එකතු කර ගන්න ඕනේ. ඉතින් මේක ටික වෙලාවක් යද්දි හොඳට සෙට් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි බීට් කරගත්ත කිරි ටිකයි බිත්තර ටිකයි වැනිලා සීනි ඔක්කොම එකතු කරපු ඒ මිශ්‍රණය මේකට දාන්න. ඉතින් මේක ටිකක් හොඳට සෙට් වෙනකම් ඉන්න ඕනේ. මේක ඉක්මනට සෙට් වෙනවා. ඉතින් මේ කැරමල් පුඩින් එකේ ප්‍රධානම දේ තමයි සීනියක හොඳට කැරමල් කරගන්න ඕනේ. තිත්ත රසක් එන්නේ නැති විදියට. තිත්ත රසක් ආවොත් නම් ඒ පුඩින් එක රස නැහැ. ඉතින් ඒක ලිප ළඟ ඉඳගෙනම තමයි කරගන්න ඕනේ. ඉතින් අනිත් දේ තමයි ගොඩාක් වැඩි ගින්දරේ නෙමෙයි මේ කැරමල් එක හදාගන්න ඕනේ, අඩු ගින්දරේ. එතකොට ඔයා තාම පළවෙනියටම මේ වගේ කැරමල් පුඩින් එකක් හදන කෙනෙක් නම්
ඔයාට ඒක තේරෙනවා කොයි වෙලාවටද ගන්න ඕන කියලා. ඊට පස්සේ අපි මේ හදාගත් ඔක්කොම මිශ්‍රණයන් පෙරලා තමයි මේ භාජනයට අපි එකතු කරගන්න ඕනේ. මොකද නැත්තම් ඒකේ බිත්තර සමහර විට ඒ එක එක කෑලි තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට පෙරලා එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පුඩින් එක මිල්ක් මේඩ් වලින් හදාගන්න, ටින්කිරි වලින්. ඉතින් ඒක ටිකක් පාඩුයි. මොකද අපිට සාමාන්‍යයෙන් හතරක් විතර ඕන වෙනවා ටින්කිරි ටින්. ඉතින් ඒක ටිකක් පාඩුයි. ඉතින් අපි බිස්නස් එකක් විදියට ව්‍යාපාරයක් විදියට කරනවා නම් ලාභ පාඩු කියන දේ බලන්න ඕනේ. ඉතින් ඒක නිසා කිරිපිටි වලින් හදන එක අපිට පාඩු නැහැ. ඒක වාසි. ඉතින් ඒක ඉල්ලන කෙනා අනුවත් ඒක වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය මුලින්ම ගණන් එහෙම අහුවට පස්සේ අනිවාර්යයෙන්ම ඒ දේවල් ගැනත් බලනවා. ඉතින් ඒක නිසා මේ කිරිපිටි වලින් හදන එක අපිට ලාභයි. ඒ වගේම තමයි ඔයාලට ව්‍යාපාරයක් විදියට උනත් කැරමල් පුඩින් හදලා කඩවල වලට දාන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය දේවල් තියෙන්න ඕනේ. නිෂ්පාදිත දිනේ, කල්ිකුත් වීමේ දිනේ, අඩංගු දේවල්, ওই වගේ දේවල් ඉතින් ඒවට ඇතුළත් කරලා කඩවල වලට උනත් මේ වගේ ව්‍යාපාරයක් කරන්න කැමති නම් පුඩින් වර්ග හදලා කඩවල වලට දාන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝස් වලදිත් කියලා තියෙනවා, ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට පුළුවන් විදිහට මම ඒවට රිප්ලයි එකක් දෙන්නම්. ගොඩාක් දික විස්තර දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා අහන ප්‍රශ්න වලට මම කොහොම හරි උත්තරයක් දෙන්න බලනවා. ඉතින් ඇත්තටම WhatsApp වගේ එහෙම voice message එකක්වත් comment එකකට දාන්න බැරි නිසා මට ඒ හැම රිප්ලයි එකකටම හැම comment එකකටම ගොඩාක් විස්තරාත්මක රිප්ලයි එකක් දෙන්න බෑ. ඉතින් ඒක නිසා මම වීඩියෝ අතරතුරදී ඔයාලා ගොඩාක් අයට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඒ වගේම තමයි මේ WhatsApp එකේ නම් මට පුළුවන් වෙලාවට voice message එකක් හරි දානවා. ඉතින් සමහර වෙලාවට ඒකේ දාන්න වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට මම මේවට reply කරන්නේ රැට. ඉතින් දවල් වෙලාවට වැඩ ගොඩක් වැඩ තියෙන නිසා මට ඒ වගේ ඒවට reply කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට තරහා වෙන්න එපා. ඉතින් ඔයාලටත් WhatsApp එකෙන් message එකක් දාන්න, මම voice message එකක් දෙන්නම්. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝ එකෙදිත් ඔයාලට කියලා දුන්නා. ඉතින් ගොඩාක් දෙනෙක් අහපු දේ තමයි ගොඩාක් දෙනෙක් කිව්වේ ඕඩර්ස් එන්නේ නැති ප්‍රශ්නේ. ඉතින් මම කලිනුත් කිව්වා මමත් අවුරුදු දෙකමාරක් විතර channel එකක් හදලා FB page එකක් හදලා ඒවට photos videos දැම්මට පස්සේ තමයි මේ වගේ cam business එකක් පටන් ගත්තේ. ඉතින් මුලදීම මමත් ඒ දේ කරා නම් මටත් ඕඩර්ස් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද පටන්ගෙන සමහර විට මාස දෙක තුනකින් ඕඩර්ස් එන්න පුළුවන්, ඕඩර් එකක් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකට වැඩ කරන්න. අනිත් ඒ තමයි පොඩ්ඩක් වියදම් කරන්නත් ඕන. සල්ලි වියදම් කරන්න ඕන කිව්වේ ඔයා හිතන්නකෝ ඔයා කෑම බිස්නස් එකක් කරන්නේ. එතකොට ඔයාගේ කෑම කවුරුත් කාලා බලලා නැහැ. ඉතින් ඔයාට පුළුවන් මොනවා හරි උත්සවයක් අවස්ථාවලදී ඔයාට යාළ වෙනුවෙන් මම මේ දේ හදලා දෙන්නම් කියලා කියන්න. එතකොට ගොඩාක් විරසක් ඉන්න තැනක අනිවාර්යයෙන් මේ කෑම එක රස නම් ඒගොල්ලෝ කතා වෙනවා කවුද මේක හැදුවේ. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ඕඩර්ස් වලට මම මේ දේවල් කරනවා. එතකොට ඔයාට සමහරට එයාලගෙන් ඕඩර් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ඔයා ලස්සනට බෑග් හදනවා කියලා. ඔයාට ඉන්න ඔයාගේ වයසේ පන්ති යන යාළුවෝ ඉන්නවා, ජොබ් කරන යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ කෙනෙක්ට ඒ වගේ දෙයක් බර්ත්ඩේ එකට වගේ gift එකක් විදියට දෙන්න පොඩ්ඩක් වියදමක් තමයි. මොකද අපිට කිසිම ලාභයක් එන්නේ නැහැ මුලදී. හැබැයි ඔයා ඒ වගේ දෙයක් යාළුවෙක්ට දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම ඔෆිස් එක නම් අනිවාර්යයෙන් මේක නහනවා කොහෙන්ද මේ බෑග් එක, කවුද මේක දුන්නේ, කොහෙන්ද ගත්තේ කියලා ප්‍රශ්න තියෙනවානේ. අනිවාර්යයෙන්ම ගැහැණු ළමෙක් වුණාම මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වගේ දෙයක් දුන්නොතින් අනිවාර්යයෙන්ම යාට ඒක ආස හිතිලා ගෑනු ළමයිනේ. එතකොට සමහරට වට ඕඩර් එකක් එන්න පුළුවන් කොහෙන්ද මේ බෑග් එක කරගත්තේ. ඔය ඊට පස්සේ වාකියෝ මට මම තමයි මේක හැදුවේ කියලා. එහෙනම් මටත් මේ වගේ එකක් හදලා දෙන්න පුළුවන්ද? ඔය වගේ ඉතින් පොඩි මාකටින් එකක් අපිටම තමයි දෙන්න වෙන්නේ මුලදී. ඊට පස්සේ ඉතින් කට්ටියන් කටින් කට ඔය වගේ දේවල් ප්‍රචාරය වුණාට පස්සේ ඔයාට ඕඩර්ස් එන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ස්ටිකර් ටිකක්. ඉතින් මම ඕඩර් කරලා හදාගත්ත ස්ටිකර් ටිකක් තමයි අද මට මේ කුරියකේ ආවේ. ඉතින් අපි බිස්නස් එකක් කරද්දී කෙනෙක්ට කෑම එක යවන විදිය ඊට පස්සේ යාට ඇහැ යන විදියටත් ඒ දේවල් කරන්න ඕනේ. ඉතින් මේ ස්ටිකර් ටික මම කියවලා හදවගත්තේ. මොකද මම යවන කෑම පැකට් වල, යවන බොක්ස් වල, කෑම බාර දෙන බොක්ස් වල හැම දෙයකම මේ ස්ටිකර් එකක්
थैंक यू स्टिक अलवनवा थिंक ए वके देवल तेनो बिजनेस कराती पोड़ पोड़ देवल हे भाई मे हेम दया सर कर बेरीवे पुलवा कुहम उन्ना टीक बिजनेस करेगने ये तमंगे बिजनेस देवल वल्ट किसी आम मुदला कयंकर देवल वाली तमंट हटी अक्न हेमने सील अक्न हेमने बैग ये वोट वीदंकर पुलवा इतनी मंग अंत कैरमल पुरी देखा खेदवा ऑर्डर्स देखकर इतनी मट हेट तीन कैम ऑर्डर एकट हदन तीन कैम टीका कुत्ती अद हदागन इत तब ओया मगे हाँ प्रश्न आगमें कोहमदे वट मिल तीरने कराने मिल तीरने कराने तेरे नहकेद एक मेहमा करोने मम सामान्य कराने मंगन पोतान एकट दिता मम रोल्स हदन इन वकील विसीपहाटे एक अल मालू लून पापिटी बिस्कट कुकोट बितर अम मिरीस लून कैले मिरीस मिरीस कुड़ गम मिरीस पोलते ओ हेम देखट मैं मुद्दे दिया इतोट अब सामान मुद्दा क्या मैंने अभी ये वाले वेदांकर मुद्दा तीन अभी हितम ये देवाल रुपया दाहक मुदला किया किया इतकोट ए रुपया दाह बेदाने विसीपहाय मुखद विसीपहाक्तम अभी हदाने इट पसे सामान्य रुपया हतली हाकने तोड़ मंट के सीएम लाभ आगे आगे करंटे वतुर देवाल अभी हिम गण हिम नियम कर बह अभी दंडे यूनिट प्रमाण अन्वना सभी टेव गणने कर बहने अभी हदन बै तो मंड लाभ आगती आगे सामान्य रुपया दहाक पहलवागे आगे हरी वो आट इतने मुदला आट गण पुलवा हेम कैम वर्ग मैं हेम अभी चिरीपे ग्राम दी पन हाँ हेम मोल वेबूल तीयल किलो खादान मोल वेबूल तीयल वगे किलो खादन को अभी मोल वेबूल तीयल वेल्ट मोल किलो करगन हर अन्ना मुकदापी कस्टमर दिनों कि प्रमाण तो कि पासे सामानू नटी हम ये देवाला आड़ पास ये किलो प्रमाण अड़वेन एक बेडपुर प्रमाण गण मोल वेबूल तीयल किलो खादान इतकोटे ये देवा गिट पास तम कि प्रमाण अभी कस्टमर दिनों इतकोटे एक देवल उत्पाल सामान कि खादान मालकोच्चर आना ये देवा हेम दयाकम हदल बल एकटना गम मिरीस इट पास गोरका लून अम मिरीस ओ वगे देवल ते देवा एकतुकने मे हेम दयाकम अभी कैम हदल हदलम तमाइ प्राक्टिस हदल हदलम तमाइ ये वोट निमकान पुलवा मुदला खदागनोनी एक तवकने खदन मे प्रमाण तवकने दिन मे प्रमाण के हेम दिन्न बै हा भाई मुलदी वाट पुलवा ये देवा को हरी खड़े किंकी इकट दे देवा अने ये वोट दाड़ तीन देवा मुना दीत रोज इकट अलद वैपुरती मालूद वैपुरती विधिया एकेकना हदन विधिया इकट अब पुलवा पड़ी अदास हेब ये देवा हदलम तम अभी मिल नियमको अभी लाभ अब तीन लाभ अत अभी बटे मुदलते तम मे हेमदयात्म गणने मैं अला हाप प्रश्न उत्तर या लबेन तीकेला वाला मगे हाप प्रश्न आगता कोहमद मे वगे मुलिम पटांगाने के वगे मुलिम पटांगा मंगे मुलिम आट फेसबुक पेज का तिपत होता है मुकद ओया ओन तरह देखले फेसबुक उड़पाले हयाती ओन तरह यूट्यूबर्स लगे ना कैम हदन आगे फेसबुक पेज का कनिवार में आयट तीन मुकद एक अलगे बिजनेस यहाँ प्रोडक्ट प्रमोट कराला मनोहरी हदन कैम मनोहरी सेल करना गिदरट वर्षदे ओण मदे सेल कराने मे एफ बी पेज का हर थिंग एक अलगे वीडियो फोटो ये देवा दाकिन अभी अभी तम अभी बल नीट गिंग अभी ये देवा दाकिन ये पेज का हर तो अभी कमी ये पेज का थिंग ये विधियट तमाइ एक 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 विधियट तमाइ तमंग बिजनेस प्रमोट करें थिंग एक मंगनवा होंगे तमाइ एफ बी पेज का मुड़ी मदागन इतकोट हदन कैम वर्ग होदन भीम तमंग कर मुनाहरी कैम कदन हरी ये मुनाहरी प्रोडक्ट ये विकन ओणम वीडियो मे पेज का रात वो आट पिरीसाकू वेवी खवदा हरी हम पिरीसाकू वे किसी आम दवासकदे थिंक दम्मे हदाने कैम ओडे कैमरिक कदागा
ඉතින් ඒ මිස් මගෙන් එල්ලුවේ කහපත් එකට වම්බට මෝජුයි පෝක් කරි එකකුයි මාළු ඇඹුල් තියලුවේ කට්ලට්ුයි අලකිරි හොදි. ඉතින් ඒ මිස් ඕස්ට්‍රේලියාවේ ඉඳන් තමයි තමන්ගේ හස්බන්ඩ්ගේ අම්මට මේ කෑම එක හදලා යවන්න කිව්වේ. ඒ වගේම කැරමල් පුඩින් එකකුත් එල්ලුවා. ඉතින් ඒ කෑම එක හදන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් මං කලින් දවසේ වම්බට මෝජු එක හදාගත්තා. ඉතින් මම මේ කෑම ටික හරිම ආදරෙන් තමයි හදාන්නේ. මොකද අම්මා කෙනෙක්ට දෙන කෑම ටිකක්. ඉතින් ඒක නිසා මේ කෑම වල ගොඩාක් රසය එකතු කරලා තමයි හැදුවේ. ඉතින් ඒ අම්මයි තාත්තටයි හදලා මේ කෑම ටික ගිහින් දුන්නේ. ඉතින් මම මේ හදන කෑම වල රෙසපි එක කිව්වේ නැත්තේ කියන්නේ නැත්තේ මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. මේවට සම්බන්ධ වෙන වෙනම වීඩියෝස් තියෙනවා. ඉතින් ඒක ඔයාලා කැමති නම් ගිහින් බලන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අහන ප්‍රශ්න වලට විතරයි මම අද මේ වීඩියෝ එකේ උත්තර දුන්නේ. ඉතින් රෙසිපි එක නැහැ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. මම දන්නවා මගේ වීඩියෝස් බලන ගොඩාක් අය කාන්තාවන්. ඉතින් ගොඩාක් දෙනා මගෙන් අහන දෙයක් තමයි මේ තියෙන තැනින් ටිකක් උඩට එන්න අමතර ආදායමක් ගන්න මොනා හරි අදහසක් දෙන්න කියලා. ඉතින් මම හිතනවා ඉතින් ඔයාට හස්බන්ඩ් ජොබ් එකක් කරත් ඔයා ජොබ් එකක් කරත් සමහරට ඔයත් කැමති ඇති තව කීයක් හරි හොයාගන්න. මොකද සමහරට ඒක ලොකු දෙයක් නොවෙන්න පුළුවන් තමන්ගේ පවුලට. හැබැයි පොඩි හරි සහනයක් වෙන්න පුළුවන් කීයක් හරි අපිටත් හොයාගන්න පුළුවන් වුණා නම්. ඉතින් ඔයාලා දන්නවනේ දැන් ඉස්සරහට එන්නේ අලුත් අවුරුද්ද. ඉතින් කරන්න පුළුවන් දේවල් නම් ගොඩක් තියෙනවා. අපි අර ගෙදරට වෙලා බබාලා ඉන්නවා නම් බබාලත් එක්ක කරගන්න බෑ කියලා හිතනවා නම් තමයි ගැටලුව. ඉතින් පොඩ්ඩක් එළියට යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් පමුණුවට වගේ ගිහිල්ලා රෙදි ටිකක් අරන් ඇවිල්ලා පොඩි බිස්නස් එකක් කරන්න මේ දවස්වල හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මොකද මම දන්න කීප දෙනෙක් ඉන්නවා ඒ වගේ බිස්නස් කරන. ඉතින් සාමාන්‍යයෙන් ගෙදරට අදින ට්‍රවුස එකක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කඩේකින් ගන්නවා රුපියල් 1200ට 900ට. ඉතින් පමුණුවෙන් 500ට 600ට වගේ ඒ වගේ එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් රුපියල් 300ක් 400ක් ලාභේ තියාගෙන ඒ වගේ බිස්නස් එකක් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි යන්න ඕනේ. ඉතින් ඕන තරම් පිටකොටුවට ගියොත් අපි සාමාන්‍ය පිටකොටුවට යන්නේ එක්ක බස් එකට නගින්න ඒ වගේ දේවල් වලටනේ. හැබැයි පිටකොටුවට ගියොත් අපි නොදන්න පාරවල් වල තියෙනවා අපි නොහිතන විදිහේ කඩවල්. ඉතින් ඒ වගේ තියෙනවා හොඳ බිස්නස් කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් එළියට ඇවිත් බලන්න මොනවද කරගන්න පුළුවන්. පොඩ්ඩක් ගිහින් බලන්න ඕනතරම් පේජස් තියෙනවා බඩු විකුණනවා අර පුළුවන් එක රීසෙල් කරන්න. ඉතින් ඔයාටත් පුළුවන් YouTube එකේ සර්ච් කරලා බලන්න මේ වගේ බිස්නස් මොනවාද කොහොමද බිස්නස් එකක් පටන් ගන්න ඔය වගේ ඕනතරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවත් පොඩ්ඩක් බලලා කැමති දෙයක් පොඩියට පටන් ගන්න. ඔයාට ඒක එතකොට කරගෙන යද්දි ආසෙ හිතේයි සමහර විට එපා වෙයි. ඒත් කොහොම හරි අතාරින්න නැතුව බිස්නස් එකක් කරගන්න බලන්න. ඊළඟට ගොඩ දෙනෙක් ප්‍රශ්නයක් තමයි කොහොමද YouTube channel එකක් හදාගෙන ඒකෙන් කොහොමද ආදායමක් ලබා ගන්න කියලා. ඉතින් ඕනතරම් YouTube එකේ තියෙනවා videos කොහොමද channel එකක් හදාගන්න කියලා දෙන සරලව කියලා දෙන videos ඕනතරම් තියෙනවා. ඉතින් ඔයාලා මුලින් channel එකක් හදාගන්න. ඉතින් මමත් videos දෙකක් වගේ කරලා තියෙනවා. channel එකක් හදන විදිය ගැන නෙමෙයි ඒ සම්බන්ධ videos කරලා තියෙනවා දෙකක්. ඔයාලා මගේ videos වල පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න මේ වගේ වීඩියෝ එකක් අතරතුරදී කොහොමද channel එකක් හදාගත්තට පස්සේ ඒකට ෆෝන් එකෙන්ම කොහොමද වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ thumbnail එකක් හදාගන්නේ ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම්. ඇත්තටම ගොඩාක් ලේසි අප්ලෝඩ් කරන්න ඒ දේවල් කරන්න හරිම ලේසි ෆෝන් එකෙන්ම. ඉතින් ඒකට ලැප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු කැමරා අවශ්‍ය වෙන්නේ නැහැ ලයිට්ස් ඕන වෙන්නේ නැහැ. මමත් තවමත් දැනටත් මගේ ෆෝන් එකකින් තමයි YouTube channel එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ වීඩියෝ කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ෆෝන් එකකින්. ඉතින් ෆෝන් එකක් තියෙනවා නම් එයාට පුළුවන් channel එකක් හදාගන්න හරිම ලේසියෙන්. ඉතින් මම ඒ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නම් මුලින් ඔයාලා channel එකක් හදාගන්න. ඊට පස්සේ කොහොමද මම මේ දේවල් කරන්නේ කියලා ආයේ මේ වගේ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඊළඟට තව කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා හොඳ කුරිය සර්විස් එකක් කියන්න කොහොමද මේ කෑම ඩිලිවර් කරන්න කියලා. ඉතින් මෙහෙමයි මම ඒක කරන්නේ. සාමාන්‍යයෙන් මම ඔය ෂෝටිස් වර්ගයේ දේවල්
කෑම වර්ග හදන්නේ ගාල්ලාවට ඉන්න අයට විතරයි. මොකද මං ගාල්ල ටවුන් එකට තමයි මට ළඟ. ඉතින් ඒ අවට ඉන්න අයට විතරයි ෂෝටිස් ඔය රෝල්ස් සෑන්ඩ්විච් කට්ලට් ඒ වගේ කෑම ගිහින් දෙන්නේ. ඉතින් ඒකට කුරියර් සර්විස් එකක් එන්නේ නැහැ. ඒක මමම තමයි ගිහිල්ලා දෙන්නේ. මොකද කුරියර් සර්විස් එකක් ටිකක් ගාල්ල ටවුන් එකට වඩා මම මෙහයින් ඉන්න නිසා එහෙම ගෙදරට ඇවිල්ලා අරගෙන යන්නේ නැහැ. ඒ නිසා ඒ ඕඩර්ස් මමම තමයි අරන් යන්නේ. එක්කෝ අම්මා හරි තාත්තා හරි එක්ක, එහෙම නැත්නම් අයියත් එක්ක, හස්බන්ඩ් එක්ක, ඔය වගේ තමයි ඒ කෑම ගිහින් දෙන්නේ. ඉතින් කුරියර් සර්විස් එක කරා මම කරන්නේ කල් තියාගන්න කෑම ඔයාලට එවන එක විතරයි. කල් තියාගන්න කෑම කියන්නේ චිලි පේස්ට්, මාළු ඇඹුළු තියල්, අඹ චට්නි, ඔය වගේ කෑම වර්ග ඔයාලට ගෙන්න ගන්න ඕන නම් මම ඒක කරන්නේ කුරියර් සර්විස් එක කරා. ඉතින් මම කරන්නේ ප්‍රොන්ටෝ හරහා සහ ප්‍රොම්ප්ට් කියලා සර්විස් එකක් තියෙනවා. ඔය දෙක හරහා තමයි කෑම ඩෙලිවර් කරන්නේ. වගේම පිට රට ඉන්න කෙනෙක්ට කෑම යවනවා නම් ඒක වෙනස් වෙනවා. ඒකට ලොකු මුදලක් වැය වෙනවා. කිලෝ 10ට වඩා අඩුවෙන් ගන්නවා නම්, කිලෝ 10ට වඩා වැඩියෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් කිලෝ එකට රුපියල් 3000ක් අතර තමයි යන්නේ. එහෙම නැත්නම් එක කිලෝ එකට රුපියල් 10000ක් වගේ යනවා කිලෝ එකකට. ඉතින් සාමාන්‍යයෙන් එහෙම කරන එක තේරුමක් නැහැ. කිලෝ 10 15 ගන්නවා නම් තමයි පිටරට ඉන්න කෙනෙක්ට නම් ලාභයක් තියෙන්නේ. ඉතින් කුරියර් සර්විස් එකට කෑම පාර්සල් එක බාර දුන්නාට පස්සේ ඒගොල්ලන්ට ඔයාලට පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි කරන්න සහ එහෙම නැත්නම් කස්ටමර්ගේ මුලින් මුදල් ගන්න. එතනදී මම ඔයාලට කියන දෙයක් තමයි කවදාවත් කෑෂ් ඔන් ඩෙලිවරි කරන්න එපා කෑම වර්ග. මොකද මට අත්දැකීමක් තියෙන නිසා තමයි මම ඔයාලට ඒක කියන්නේ. ඉතින් මම දැන් ඔන්න ඕඩර් එක හදාගෙන ඉවරයි. ඉතින් කස්ටමර්ක් මට මේක කිව්වා 11 වෙද්දි බාර දෙන්න කියලා. ඉතින් මං කැම ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් කැම ටික බෙදාගෙන තියෙන්නේ. ඉතින් මම මේක ටිකක් අර ලස්සනට දෙන්න ඕන නිසා කෙසෙල් කොලේ හට් ටිකක කෙසෙල් කොලේ උඩට තමයි බත් ටික දාලා කැම ටික බෙදාගත්තේ. ඉතින් ඇත්තටම මම මේ ඕඩර් එක දුන්නාට පස්සේ කස්ටමර්ට අම්මක් ඒ අම්මා කතා කරලා කියලා තිබුණා ගොඩක් රසයි කියලා. ඉතින් කස්ටමර්ගේ ඒ අම්මත් මට කතා කරා. කස්ටමර් මට මේකට ගොඩක් ස්තුති කරා. ඇත්තටම මේ කෑම එක ගොඩක් රසට තිබුණා. මොකද ඒ වගේ කෑම හදන දවසක අනිවාර්යෙන් අපේ ගෙදරත් ඉතින් ඒ දේවල්ම තමයි හදන්නේ. මොකද ආයේ උයන්න වෙන දෙයක් උයන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම එදා ගොඩක් රසයි මේ කෑම එක. කහබතුයි, මාළු ඇඹුල් තියලුයි, පෝකරි එකයි, අලකිරි හොදී, වම්බට මෝජුයි, කට්ලටු, ඔය දේවල් ටික තමයි එදා මං ඕඩර් එකට හදාගත්තේ. ඉතින් කෑම ඔක්කොම ටික බෙදාගෙන ඉක්මනට ගිහින් දෙන්න ඕන රස්නෙම කන්න ඕන නිසා ඉතින් අයියත් එක්ක තමයි අද යන්නේ. ඉතින් මං හිතන ඔයාලා මගේ මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා, ඔයාලට තිබුණු ප්‍රශ්න වලටත් පිළිතුරක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලට තව මොන හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ වීඩියෝ එකක් අතරතුරදී ඒවට රිප්ලයි කරන්න. ඒ වගේම අද හවසට තියෙනවා තව ඉන්දියා පෝඩේ එකක්. ඉතින් මේ කෑම එක ගිහින් බාර දීලා ආයෙම ඇවිල්ලා ඉන්දියා අප්ප ටික හදන්නත් තියෙනවා. ඉතින් මේ වගේ දවසකට ඇත්තනම උදේ 3:00 ඉඳන් හවස 3:00 විතර 4 වෙනකම් එක දිගට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකත් එච්චර දේසි නැහැ. හරි අමාරුයි. පිටරි දෙනවා, තුනටියරි දෙනවා, ඔය වගේ දේවලුත් ඉතින් තියෙනවා. ඉතින් කොහොම හරි බාරගත් ඕඩර්ස් ටික මොන දේ ආවත්, ඉතින් බැස්සාවත් අවුව තිබුණත් අනිවාර්යයෙන්ම කස්ටමර්ට බාර දෙන්න ඕනේ. මොකද අපි කස්ටමර්ගෙන් සල්ලි ගත්ත නිසා. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එක අසයෙන් බලන්න ඇති කියලා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආයේ මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.